Hello, our step YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ළමයි අද නම් උදේ ඉඳන්ම එක දිගටම වහින දවසක්. ඉතින් පහුගිය දවස් ටික ඔයාලට මතක ඇති එක දිගට වහිනවා නවතින්නෙම නැතුව. ඉතින් ඔන්න තාම ඔක්කොමලා නිදි. මම හිතුවා බෙඩ්ටි එක ඇඳේ ඉඳන්ම ගන්නවා කියලා. ඉතින් උදේම ටිකක් හැරුණ නිසා මම ටී එකක් හදාගත්තා. කනනයයි චූටි පැංචීනම් ඉතින් තාම නිදි. ඉතින් වැස්ස දිහා බලාගෙන ඇඳේ ඉඳන්ම මම තේක බිව්වා. පේනවනේ ළමයි අහස හොඳටම කළු වෙලා සැරින් සැරේට වහිනවා. ඉතින් ඒ නිසා පරිසරය හරිම සීතලයි මේ දවස්වල. මම දොර ජනෙල් ඔක්කොම වහගෙන ඉන්නේ නිසා. ඔන්න ඉතින් චූටි පැංචි නැගිට්ටා. එයාවත් එක්කගෙන මම ආවා. ඔයාලට හයි කියන ඔයා. ඉතින් ඔන්න ඊළඟට මම මේ ලෑස්ති වෙන්නේ කෑම හදන්න. තාම වැස්සෙනම් අඩුවක් නැහැ. මම දැන් හදන්නේ කෑම හදන්න මොන හරි ලෑස්ති කරන්න. ඉතින් බටු වර්ගයක් තිබුණ ළමයි ඒකෙන් බටු මෝජු එකක් හදනවා කියලා හිතුවා. ඒ ටිකත් ගත්තා. ඊට අමතරව මම සුප් එකක් හදනවා කියලා හිතුවා. මොකද අපේ අම්මා මේ දවස්වල පොඩ්ඩක් හොස්පිටල් එකේ ඉන්නවා. මේ එයාට පොඩි පරීක්ෂණ වගේක් කරන්න තියෙන නිසා. ඉතින් අද නම් එයාගේ ටිකට් කපලා එයාව එක්කගෙන යන්න මේ අපි යන්න ඕනේ. ඉතින් ඒ නිසා මම සුප් එකක් හදා ගන්නවා කියලා හිතුවා. චූටි පැංචිය දෙන්නත් සුප් බොන්න ආසයි. ඉතින් ඒ දෙන්නටත් එක්කම මේ සුප් එක හදනවා කියලා හිතුවා. ඉතින් සුප් එක හදද්දී මම මේ විදියට ඔක්කොම එළවලු ටික කපාගෙන ඒකට පරිප්පුයි හාල් පොඩකුයි ඇඩ් කර ගන්නවා. ඉතින් රතු හාල් හරි සුදු හාල් හරි ඒ දෙකෙන් එකක් මම දාගන්නවා. මොකද එතකොට මේක කෑම වේලක් වගේ මේ බඩත් පිරෙනවා. ඒකෙන් අපිට හොඳ පෝෂණ ගුණයකුත් ලැබෙනවා. ඔන්න ඉතින් ඔයාලට කලින් වීඩියෝ එකේ මතක ඇති මම ඔයාලට කිව්වා ඔයාලට මම හැම බ්ලොග් එකකින්ම පොසිටිව් දෙයක් කියනවා කියලා. ඉතින් එදා මට මම මේක උපුටගත්ත පේජ් එකේ නම වැරදුනා ළමයි. ඒක ගුමි හෝස් ඩයරි කියලා පේජ් එක. ඉතින් එයා තමයි මේ වගේ ලස්සන පොසිටිව් දේවල් දාන්නේ. මට ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. අද මම ඔයාලට කියන්නේ ඔයාලගේ ජීවිතේට අරමුණක් ඉලක්කයක් ගොඩනගා ගන්න. එතකොට ඔයාගේ ජීවිතේ අරමුණක් තියෙනකොට ඔයාට ඔයා ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේම අරමුණක් හරි ඉලක්කයක් හරි ජීවිතේට තියෙනකොට ඔයා ගැන ඔයාට විශ්වාසයක් නැති වුණත් ඒ ඉලක්කේ නිසාම ඔයා ගැන විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ ඉලක්කේ වෙනුවෙන් ඔයා වැඩ කරන්න පටන් ගන්නවා. කවද හරි දවසක අන්තිමට හැරිලා බලද්දී ඔයාගේ ජීවිතේ සාර්ථක වෙලා තියේවි. ඒ නිසා ඔයාගේ ජීවිතේට මොකක් හරිම අරමුණක් ඉලක්කයක් තියාගන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එතකොට කවද හරි දවසක ඔයාට ඔයාගේ ජීවිතය ගැන ආපහු හැරිලා බලලා සතුටෙන්න පුළුවන් වේ. අය ඔන්න ඉතින් ළමයි මල් ලෙඩ වෙලා ඉන්නේ. මගේ කටහඬ ගැන වැඩි හිතන්න එපා. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම බත් වේලලා හදාගත්ත එකක් ළමයි. මේක අර අපි අග්ගල හදන්නේ බත් වේලලා. ඉතින් අපේ ගෙදර ගොඩාක් වෙලාවට බත් ඉතුරු වෙනවා. ගොඩාක් අහක යන වෙලාවල් තියෙනවා. ඉතින් පහුගිය දවස් ටිකේ හොඳට අගු පායලා තිබ්බනේ. ඒ දවස් ටිකේ මම මෙන්න මේ විදියට මේවා වේලලා කබලේ බැදලා කුඩු කරලා හදාගත්තා. දැන් මම බත් ගුලි හදන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අද දවස ගොඩාක් වහින දවසක් වුණාට මේ දවස් ටිකම හිමුණාට මීට කලින් දවස් ටික ළමයි හොඳටම අවුව පායලා තිබුණා. ඒ කියන්නේ කර වෙන්නම අවුව පෑව්වා. ඉතින් ඒ දවස් ටිකේ මං මෙහෙම ඉතුරු වෙච්ච බත් ටික හොඳට වේලලා ආපහු ඒවා කබලේ බැදලා කුඩු කරලා මේ විදියට හදාගත්තා. ඉතින් පුංචි කාලේ අපි බත් ගුලි කාලා තියෙනවනේ, බත් අග්ගලා. ඉතින් ඒව හදන්න තමයි මම හිතාගත්තේ. ඇත්තටම හරිම රසයි. එහෙම බත් අහක දාන්න ඕනේ නැහැ. අපිට මේ විදියට හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔක්කොම වැඩ ටික ඉවර වෙලා දැන් මමයි කන්නන් අයයි මේ යනවා.
අම්මව එක්කගෙන එන්න. ඉතින් අම්මගේ ටිකට් කපලා තිබුණා. ඒ නිසා අපි දෙන්න පිටත් වුණා අම්මව එක්කගෙන එන්නම යනවා කියලා හිතලා. ඒ අද්දිත් හොඳටම වහිනව ළමයි පේනව නේද පරිසරය. හරිම වැහිබර කාලගුණයක් තමයි තිබුණේ. ඉතින් ඒ අස්සෙන්න මම කනන ඇතක TikTok එකක් කරා. මේ එක කරන්න ගිහින් බැනුනොත් ඇහුවා මේ හතල්ලන් හිදි ජීය මාරු කරන්න බැරුව හැප්පේ කියලා. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි හොස්පිටල් එක ගාවට ආවා. අම්මව කොළඹ ජෙනරල් හොස්පිටල් එකේ තමයි ඇඩ්මිට් කරලා තිබුණේ. ඉතින් කිසිම කරදරයක් නැතුව යාව අපහු ඩිස්චාර්ජ් කරන් අපිට එන්න පුළුවන් වුණා. ඉතින් අම්ම හිටිය වාටුව නෙමෙයි වෙන වාටුවකට මාරු කරලා තිබුණ ළමයි ඒ පරීක්ෂණයෙන් පස්සේ. ඉතින් එතන මම හරියට දන්නේ නැති නිසා හොයාගෙන හොයාගෙන ගිහිල්ලා මං අපහු අම්මව එක්කගෙන ආවා. ඉතින් ඒදිත් හොඳටම වහිනවා පේනවනේ. අද දවසම මේ විදියට එක දිගටම වහින දවසක්. ඉතින් එන ගමන් අපි මෙන්න මේ මඤ්ඤොක්කා බයිට් එක ගත්තා. මේක තියෙන්නේ බොරැල්ලේ මේ හන්දියෙමයි. ඉතින් බොරැල්ල ගිය වෙලාවට මේක කන්න නම් අපි අමතක කරන්නේ නැහැ. කනන අයත් වැඩැල්ලෙන වෙලාවටත් මේක අරගෙන එනවා. ඇත්තට මෙතන හරිම ෆ්‍රෙෂ් ළමයි ඉවලේ බැදලා දෙන්නේ. ඒ නිසා ඒක අර කන්න ආස හිතෙනවා. මොකද පරණ වෙලා නැහැනේ. ඉතින් ඒකත් කන ගමන් අපි කට්ටිය ගෙදර ආවා. ඉතින් ළමයි මට ඔයාලට කියන්න බැරි වුණා මගේ channel එක 3K subscribers ලා වුණා මේ ළඟදි. ඉතින් ඒකට ඔයාලට මට මේ ස්තුති කරන්නත් බැරි වුණා හරියට. මොකද මම පොඩක් අසනීපෙන් හිටිය නිසා මේ දවස්වල. ඉතින් මම හිතන් හිටියේ Q&A වීඩියෝ එකක් කරනවා කියලා. මං දාපු පෝස්ට් එකට නම් වැඩිය ප්‍රශ්න අහලා කට්ටිය දාලා තිබ්බේ නැහැ කමෙන්ට්ස්. ඉතින් ඒ නිසා මං තාම මේ වීඩියෝ එක කරේ නැහැ. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් Q&A වීඩියෝ එකට මට මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලට ගොඩාක් ගොඩාක් ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඉතින් මට හරිම සතුටුයි 3K subscribersලා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න එකට. ඔනිතින් අපි ගෙදර ඇවිල්ලා දැන් මම මේ තේ හදනවා. මොකද හරියට වහිනවනේ ළමයි. හිතින් උණුනුවෙන් තේ එකක් බිව්වොත් හොඳයි කියලා හිතුවා. ඉතින් ඒ නිසා අන්න මම තේ එකක් හදනවා. ඔනිතින් බලන්නකෝ මේ කවුද ආවේ කියලා. මං තේ හදනවා බලන්න. එයාගේ හරි කෝලං මේ දවස්වල චුට්ටු චුට්ට කතා කරනවා නිතින්. බලන්නකෝ ඉතින් එයා මොනවද කියන්නේ කියලා. තේ වැඩි. ඔයාට තේ පාද? අයි. බබාල බොන්නේ නෑනේ. මමනේ හැදුවේ. බබාල බොන්නේ නෙති. බබා මොනාද බොන්නේ? බක්කන්නේ. බබා බක්කන්නේ. අකත්ද? සි හයි. හයි නෙන්දා. ඔන්න ඉතින් තේ හදලා පිට්සා එකකුත් ගෙනා ළමයි ඒකත් කන්න තමයි හදන්නේ. ඉතින් චූටි පැංචි කනනයත් එක්ක ඉන්නේ. කනනය ගෙදර හිටියොත් ඉතින් එයා අප්පා එක්කම තමයි ඉන්නේ. ඉතින් මටත් හරි නිදහස් ඒ වෙලාවට. මම මොන හරි මගේ වැඩක් කරගන්න පුළුවන් එයා අප්පත් එක්ක ඉන්නකම්. තාමත් එක දිගටම වහිනවා. ඉතින් අද දවස මෙන්න මේ විදියට තමයි ගත වුනේ. අද දවසේ වීඩියෝ එකත් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් අදට ගිහින් එන්නම්. හැමෝටම ආදරෙයි.